ඔහොම කියලා දොයා ඒ කාලේ වාගේ ප්‍රේමවන්තයව අල්ලගත්තේ. නෑ ඒ කාලේ හොඳට කියන්නේ නේද? එහෙම කියලාද අල්ලගත්තේ? මොනවාද ලියුම් වල ලියලා දුන්නේ? ගීත ගායනා කරලාද මොනවාද ලියුම් වල ලියලා දුන්නේ? ප්‍රේම හසුන් වල මොනවාද ලිව්වේ? ප්‍රේම හසුන් ලියලි හිටියේ නෑ. ඉතින් මගේ ප්‍රේමවන්තයා මට හම්බුනේ මම නාට්‍යයක් පෙන්නන්න ගිය අවස්ථාවක තමයි. කොහෙද? කලත්තෑව යුද හමුදා කඳවුරේදී. මොකද නාට්‍ය? ප්‍රාණපකරුවා. ප්‍රාණපකරුවා. හරියට හම්බෙන්නේ. අයියෝ. නාට්‍ය හරි ප්‍රාණපකරුවා කියලා. ඒගොල්ලෝ තමයි නාට්‍ය සංවිධානය කරේ. මගේ මහත්තයා යුද හමුදාවේ හිටපු උසස් නිලධාරියෙක්. එයා විශ්‍රාම යනකොට මේජ කියන තනතුරේ හිටියේ මේජ ගාමිණී අබේගුණවර්ධන. ඉතින් ඇත්තටම ඇත්තටම එදා අපි මුළු නාට්‍ය කණ්ඩායමම දැක්ක ලස්සන ඇමරිකන් නාමි වගේ එක්කෙනෙක් කෙරව බයික් එකක. හරිම ලස්සනයි. මහා හැන්සම් ස්මාර්ට්. ඉතින් කොහොම හරි එදා අදර කතාව පටන් ගත්තේ නැහැ. ඊට පස්සේ යා ලුක්ස් දුන්නා නිකන් ඇවිල්ලා. නෑ ඒ ගණන් මන් දන්නේ මම යාගේ ලුකින් පොයින්ට්ස් බලන්න ගියේ නැහැ. පළවෙනි දවසේ හැමෝම ඉතින් හැබැයි කට ඇරගෙන බලන් හිටිය. ඇත්තටම ලස්සන හමුදා නිලධාරියෙක්. මමත් ඉතින් ඒ කාලේ ඉතින් ලස්සනයි. ඉතින් ඒක නිසා එහෙම තමයි ආදර කතාව පටන් ගත්තේ. ඉතින් ඒ නාට්‍ය නම ප්‍රාණපකරුවා සිසිල් ගුණසේකර මහත්මයාගේ. ඉතින් අදටත් ඉතින් ප්‍රාණපකරුවා. මතක තියාගන්න සැබවින්ම අන්ලිමිටඩ් නම් ඩයලොග් විතරමයි.